අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත පළමු පෝලිම් මරණයත් වාර්තා වෙයි භූමිතෙල් ලබා ගැනීමට පෝලිමේ බොහෝ වේලාවක් රැඳී සිටි පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මරුට කිරිපිටි මිල ඉහළට ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 250කින් ඉහළ දමයි. මෙරට උද්දමනය සීග්‍රේන් ඉහළට. මේ මාසයේ උද්දමනය 125ක් විය හැකි බවට පුරෝකථනයක්. ආහාර කාණ්ඩයේ උද්දමනයත් 30-35 අතර ඉහළාගයකට. ඉවරයක් නැති ගෑස් පෝලිම්. ගෑස් පැටවු ත්‍රිරෝද රථයකට ගාල්ලේ පිරිසක් කඩාවදී. ගෑස් නිසා ප්‍රදේශ කිහිපයක් උණුසුම්. අද සෙනසුරාදා නිවාඩු දවසෙත් රට පුරා ජනතාව ඉන්ධන පෝලිම් වල අඛණ්ඩව ඉන්ධන දෙනවා කණිජ තෙල් සභාපති කියයි සපුගස් කන්ද තෙල් පිරිපහදුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු යලි නිහඬ වෙයි ළමයින්ට විභාගයක් තියාගන්න කඩදාසි නැති උණු රට සාමාන්‍ය පෙළ විභාගයටත් බලපෑම් එල්ලවීමේ අවධානමක් ऐतिहासिक नागदीप पुराण रजमहाविहार पूजा भूमिय प्रकाशयट पत्किरीमे श्री सन्नस्पत्रे अगमति पिलिगन्वाई वराय सिरवी यति इंडिया वेनगेना सियलुम बहंड निदहास किरीम लबन सतिये जन बलेन आंडुव एलवन काले एविल्ला सजित कियाई ජනතාව තවත් පීඩාවෙන් පීඩාවටම පත් කරමින් කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් වැඩි කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. මේ අතර මිල්කෝ ආයතනය සිය කිරිපිටි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන්නේ නැති බව එම සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළා. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම සහ ඩොලරයට සාපේක්ෂව මෙරට කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනය කරන්නන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 790ක් බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. එමෙන්ම කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2000කට ආසන්න වන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ජනතාව පළ කරන්නේ මෙවන් අදහසක් කිරිපිටි 400ක් ගන්නවා නම් අනිවාර්යෙන් යෝගට් 3ක් ගන්න ඕනේ. දැන් තියෙන තත්වයට අපිට යෝගට් අපි 100 දීලා සීනි 500 ගන්නවා. කම්පැනි කාර්ය ගිහලා තියනවලු යෝගට් ගන්න නැත්නම් දෙන්න එපා කියලා. අපි මෙන්ටලි අප්සෙට් වෙලා ඉන්නේ. අපිට දන්නේ නැහැ මොනවාද වෙයි කියලා. බබාලාට දෙන්නත් කිරිනේ. ප්ලෑන්ඩි තමයි පොන්නේ. කාට තමයි පොන්නේ අපි. යෝගට් ගත්තොත් තමයි කිරිපි එකක් දෙන්නේ. යෝගට් දෙයක් ගන්න ඕනේ පිටි ගන්න. කිරිපිට නම් කතා කරලා වැඩක් නැහැ. ඉතින් මොනවද කියන්නද? ඒක කොහෙද පොන්නේ? ප්ලෑන්ඩි තමයි ගන්න. කිරිපිටි නම් කොහොමත් ගන්න නැහැ. දැන් නම් සැපකි කියලා තමයි අහන්න තියෙන හැමෝගෙම. කිරිපිටි निष्पादने आरंभ कर මිල්කෝ ආයතනයේ කිසිදු නිෂ්පාදනයක මිල වැඩි කිරීමක් කරන්නට අපි කටයුතු කරන්නේ නැහැ. ඒක අපි පාරිභෝගික ජනතාවට වකිමකින් කියනවා. රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් රට තුල සෑම භාණ්ඩයකම මිල ඉහළ යමින් තිබෙනවා. රටට ආනයනය කරන ඒවා පමණක් නොව මෙරට තුල දේශීයව නිපදවන භාණ්ඩවල පවා මිල අහස උසට ගිහින් අද වෙනකොට ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිලද ඉහළ ගොස් තිබෙනවා. පොල් තෙල්, පරිප්පු, සීනි කිරිපිටි උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. කැකුළු හර ගත්තොත් 165-70 අතර දෙනවා. සීනි ගත්තොත් 190-200 අතර දෙනවා. පරිප්පු මිල නම් 400 දක්වා ගිහලා තිනවා. කිරිපිටි 700 90ක් වෙනවා සූදුරු 1600 ගානට ගිහින මිරිස් 1200 ගානට ගිහින මිනේ හැම දෙයක්ම මිල වැඩි වීමක් තමයි වෙන්නේ සීනිත් නැහැ පිටිත් නැහැ කිරිත් නැහැ මොකද මිනිස්සු කණ්ඩා බොණ්ඩත් නැහැ සෑහෙන දුක් විඳින මිනිස්සු කණ්ඩා බොණ්ඩත් මේ දැන් තත්ත්වය මේලා අමාරු වෙලා තියෙනවා ගෝට ගන්න ඕන නිසා මිනිස්සු මැරෙන්න වෙන්නේ තව ටික කාලය යනකොට සියලු දේම වැඩි කරන්න තියෙන මිල කියලා වැඩක් නැහැ මේ ආණ්ඩුව එක වෙලක් කෑවනම් දෙවෙලක් කන්න නැතු ඉන්නේ මිනිස්සු මිනිස්සු සල්ලි ටික කොහමද ණයට වහ ගන්නවා එනකොට බඩු ගන්න මිනිස්සුන් විදියන්නේ නැහැ අන්ති ගොල්ලොත් වෙන බයලා ගන්නයි මිනිස්සු බල්ලා යා හොඳ මෙයා හොඳයි කියන ඔක්කොම බලන ඔක්කොම වරු වෙන්දට කිලෝ එක ගත්තේවා දැන් 250යි ගන්නෙ ඊළඟට එළවලු ගාති කියලා අපි පොඩි පවුලක් ඉඳලා චුට්ටක් ගන්නවා චුට්ට ගත්තත් ඇවිල්ලා රුපියල් 1500 2000 පොඩි ෂොපින් බෑග් එකකින් එකයි ගන්නෙ කියලා හදන්නේ එළවලු තෝ ඕගොල්ලෝ මාධ්‍යෙන් පෙන්නන නිදාස් මාධ්‍ය ඕගොල්ලෝ පෙන්නන එළවලු ගැන මිනිස්සුන්
ගන්නට. නමුත් යටින් වෙන්න ඕන දේ වෙලා ඉවරයිනේ. වෙනද ගන්න නම් ඉතින් පොඩි මුදල මේ වෙලවලු දෙක තුනක් ගන්න යන මුදල එක වෙලවලුකට යන්නේ දැන්. මිනිස්සු කිව්වේ මේ විදිහට පෝලිම් වල දුක් විඳොත් අපි මැරිලා වැටේ කියලා. නමුත් පාලකීන්ට මේක ඇහුනේ නැහැ. අද ඉතාම අවාසනාවන්ත විදිහට භූමිතෙල් ගන්න ඇවිත් පෝලිමේ හිටපු පුද්ගලයෙකු මිය ගියා. මේ පූත වාර්තා වුණේ මහනුවර ප්‍රදේශයේ. රට තුල පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ ජනතාව මේ වන විට හෙම්බත් වී අවසන්. හරි ඉවසීමෙන් පෝලිමේ හිටපු ජනතාවගේ ඉවසීමේ සීමාව දැන් ඉක්මවා යමින් තිබෙනවා. ජනතාව එකිනෙකා සමග ගහබැන ගන්න තැනට දැන් මේ අර්බුදය උග්‍ර වෙලා. තමන් කරන රස්සාවත් අමතක කරලා දැන් ජනතාව පෝලිම් වල ඉන්නේ කොහොම හරි තෙල් ටික ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. කන්නේ නැත්නම් අවිල්ල වලකින්න තමයි තන ඉන්නේ. පැය ගාණක් ඉන්නවනේ. අසෙඩ් එකේ ගියා තමයි මේ සෙඩ් එකට ආව දැන්. හැරලා අඩුවා ගන්න බෑ. ඔය මේ පොදුමේ ඉන්නවා. හොඳයි ඉතින් සැප තමයි. මේ පොලිමේ හිටියත් සමහර මිනිස්සු රුපියල් 200 300 තෙල් ගහන්නේ. පොලිමේ ඉන්නවා පැය දෙක තුන. මිනිස්සු පව් ඉතින්. ඇත්තටම ඉතින් පොලිමේ ඉන්නවා පැය කමාරක් දෙක වගේ ඉඳන් ඉන්නවා. ඉතින් මොනව කරන්නද ඉතින්? බොහොම සතුටුයි. එක දෙයක් ගැන සතුටුයි. කවදාකවත් කාටවත් ඡන්දෙ නොදීපු එක ගැන. අපි දීලා කනවා කියන්නේ ඒකට තමයි. මොළ අතක් තියන ගුවා පොඩි ළමයිගේ මොළයක් නෑ මේ වගේ වැඩ වෙන්නේ. හැමදේම නෑ. මේව කියොත් ඉතින් අපේ අය සීවරය අපේ දරුවන්ගේ අනාගතේ නම් අඳුරේම තමයි. මේ අපච්චිලා යන්නේත් නෑ. අපි මේ දුක් විඳින මේ පෑගෙන මේ මේ අහුව ඉඳගෙන මුන් හිතගෙන ඉන්න අපි මේ සැප ගන්නවයි කියේ. ඉතින් මේකෙන්ම දවස ගත කරොත් හම්බ කරන්නත් විදියක් නෑනේ. හොඳ රජ පුටු වල වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපි පරිපු කනවා ඉතින්. පරිපුවත් කණ්ඩ හම්බේ දන්න තව ඉදිරියට. සතුටුයිද? සැපද? ඒක විතරයි යන්න තියෙන්නේ. මිනිසුන් ළඟ. ඉච්චරයි. දුක් විඳින පෙනා මිනිස්සු. එෙන් වාන පොලිම්ම එෙන් ආල් පොලිම්ම මෙන් පොල් පොලිම්ම ඊටස් තෙල් පොලිම්ම ඊටස් කණ්ඩ රැතුවේ ලංකාවම එම්ම සෝමාලිය තමයි වෙන්නේ ඉස්සරහට. අපි ආණ්ඩුව හොඳයි වෙනසක් කරලා තියෙන දැන් ලොකු වෙනසක්. මේ අතර අද අපට අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. ඒ මහනුවර ප්‍රදේශයෙන් යටිනුවර වීදියේ හමුදා කඳවුර ඉදිරිපිට ඇති ඇල්ලිපොළ ඉන්ධන පිරවුම් හලෙන් භූමි තෙල් මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පුද්ගලෙක්. ඇති වූ හදිසි රෝගී තත්වයේ හේතුවෙන් ඔහුව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ මනුස්සයා පොලිමේ ඉඳලා මේ වහිනවනේ වැස්සට මොනවා හරි වෙලා වැටෙන්න ඇත්තේ. වයසක මිනිසෙක් බිමේ වැටෙලා වැරුණා. මේ අතර කනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ කොළඹ ඇතුළු ප්‍රදේශවලට අකණ්ඩව ඉන්ධන බෙදා හරින බවයි. මේ පසු කනිජ තෙල් නිදිකා සංස්ථාව පසුගිය දිනවල ප්‍රකාශ කළ පරිදි මේ මොහොත වෙනකොට අපිට රටේ සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සහ විදුලි බලය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඉන්ධන ධීවර ජනතාවට අවශ්‍ය ඉන්ධන සියල්ල නිසි පරිදි ලබා දීම කටයුතු ආරම්භ කළ පවත්වාගෙන යනවා. මේ මොහොත වෙනකොට දිවයිනේ සෑම ප්‍රදේශයකටම අවශ්‍ය ඉන්ධන තොග අපේ ප්‍රධාන ගබඩා සංකීර්ණයන්ගෙන් පිටත් කර හැරලා තියෙනවා. පෝලිම් ගතවීම අවශ්‍යතාවය ඉන්දිය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය හෙට දිනේදී මෙරටට ළඟාවීමට නියමිතයි. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් එලෙස හිමිවන බවයි වාර්තා වන්නේ. මේ අතර බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. මීට පෙරද අවස්ථා දෙකකදී තෙල් පිරිපහදුව වසා දැමුවා. ඒ ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් කනිජ තෙල් වෘත්තීය සමිති පළ කරන්නේ මෙවන් අදහසක්. අද මධ්‍යම රාත්‍රියේ පිරිපහදුව නවත්තන. එහෙනම් මේ නිසා රටට ඇතිවෙන බරපතල තත්ත්වය මොකක්ද? ජනතාව එන හෙට ඉඳලා විදුලි කැපීමේ පැය ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම වැඩි වෙන්නේ නැත්නම් තෙල් සංස්ථාව කරුණු හෙලිකර නැමැතිතුමා, සභාපතිතුමා, ලේකම්වරිය මාධ්‍යට කරුණු කියලා වැඩක් නැහැ. රටේ ජනතාව කළුවරේ. ඒ ජනතාව දිගටම කළුවරේ තියලා දීමනාටිකීතර කෝටි 16කට වඩා පිරිපහදු සේවකයන්ට ගෙවමින් පිරිපහදුව අද මධ්‍යම රාත්‍රියේ වහන. වෘත්ති සමිති විදියට දිගින් දිගටම මතු කරපු කාරණාවක් තමයි මේ තෙල් පිරිපහදුව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම පවත්වාගෙන යන්න ඕනේ කියලා ලංකාව වගේ රටක. පරිභෝජනයේ 30% ප්‍රමාණයක් පිරිපහදුවෙන් සපයනකොට 70% ප්‍රමාණයක් තමයි අපි ඉන්ධන ආනයනය කරලා සප්ලයි කරගන්නේ. ඒකෝ මේක පවත්වාගෙන යන්න බෑ. අපි දිගින් දිගටම කිව්වේ මේ ලංකාවේ තියෙන යටිතල පහසුකම් එක්ක සම්පූර්ණයෙන්ම අපේ පරිභෝජනයේ ඉන්ධන ආනයනය කරලා අපිට මේක පිරිමහ ගන්න පුළුවන් කියලා උත්සාහ කරනවා නම් ඒක ඇත්තටම අසාර්ථකයි. බොරතෙල් නොමැති නිසා අද තෙල් පිරිපහදුව తాවකාලික වහන්න. ලිට්‍රෝ සමාගම හැමදාම කියන්නේ අපි ගෑස් දෙනවා කියලා. ඒත් ජනතාව කියන්නේ අපිට ලැබෙන ගෑස් එකක් නැහැ කියලා. අපේ රටේ අනෙක් ගෑස් සමාගම දැන් සත්‍යයක්වත් නැහැ. මේව බලන්න එක බලධාරියෙක්වත් නැති එකයි කනගාටුව. ගෑස් පෝලිම් වල තත්ත්වය දැන් දරුණු වෙලා. මිනිස්සු ගහමරා ගන්න තැනට ඇවිල්ලා.
ගෑස් නිකුත් කිරීම යථාතත්වයට පත් කරමින් යලිත ලිට්‍රෝ සමාගම ඊයේ සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළා. ඒ අනුව ඊයේ දිනට ගෑස් සිලින්ඩර 120,000ක් නිකුත් කිරීමටයි ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබුණේ. කෙසේ නමුත් රට තුළ ගෑස් පෝලිම්වල තවමත් අඩුවක් නැහැ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ගෑස් පෝලිම් දක්නට ලැබුණා. රණ්ඩු වෙනවා, පෙලක් අය ගහ ගන්නවා, ළමයිත් එක්ක ඇල්ල කකා බිවි. පෝලිම් නැහැ කියනවා. මේ පෝලිම් නෙමෙයි තියෙන්නේ එතකොට. උන්ට පේන්නේ නැද්ද මේවා? ගාල්ල නගරයේ දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණු අතර අද ගෑස් රැගත් ලොරි රථයක් එහි පැමිණ තිබුණා. ඒ අතර වාරයේ එම ස්ථානයට පැමිණි ත්‍රිරථ රථයක් අදාළ ගෑස් රැගත් ලොරි රථයෙන් ගෑස් සිලින්ඩර 5කට වැඩි සංඛ්‍යාවක් පටවා ගැනීමත් සමග පොලිම්බල රැඳි සිටි ජනතාව නුසන්සුන් වී තිබුණා. එහිදී එල්ල වූ විරෝධය හමුවේ ත්‍රිරථ රථයට පටවාගත් ගෑස් සිලින්ඩර යළි පිටතට ගැනීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණේ. මෙතර බණ්ඩාරවිල රෝහල අසල ගෑස් බෙදා හැරීමේ අලෙවි සලකද පරිභෝගිකයින්ට ගෑස් බෙදා හැරීම සීමා කර තිබුණා. කෙසේ වෙතත් ජනතාවගේ දැඩි විරෝධය මතේ බණ්ඩාරවිල පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගෑස් බෙදා හැරීම සිදු කර තිබුණා. හතක් තියෙනවා. ඒ 17 මට කම්පැනි එකෙන් කියලා තිනවා ස්ටාෆ් එක කරන් තියෙන කියලා. ඔව් දැන් මම කියන සාධාරණ විතර මේ මිනිස්සු දැන් උදේ ඉඳන් ඇවිල්ලා ඉන්නේ ගෑස් සිලින්ඩර් පහක් ඔයා තියාගන්න ඉමර්ජන්සි එකට. අනෙක් ටික දෙන්න මේ කට්ටිය පිළිවෙලක පහක් තියාගන්න ඕන කියලා කියපේ තමයි අරන් දෙන්නේ. දැන් ওই ටිකේ නම්බු කියලා දෙන්න හෙට එනවලු ගෑස් ටික එතකොට අපි අරන් දෙන්නේ. අම්බලන්ගොඩ කන්දිකොඩ ප්‍රදේශයේ ජනතාව අද ගෑස් ලබා ගැනීම සඳහා අම්බලන්ගොඩ වතුකෙදිර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට රැස් වී සිටියා. කෙසේ වෙතත් අද උදෑසන 9 පමණ වනතුරුත් ගෑස් රැගත් ලොරි රථය එම ප්‍රදේශයට පැමිණියේ නැත නිසා ප්‍රදේශවාසීන් අම්බලන්ගොඩ එල්පිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. අම්බලන්ගොඩ පොලිසිය නිලධාරීන් පැමිණ ගෑස් ලබා දීමේ පොරොන්දුව මත ප්‍රදේශවාසීන් විරෝධතාවය අවසන් කිරීමට තීරණය කර තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුවත් ගෑස් ලබා ගැනීමට ජනතාව පොලිම්වල රැඳී සිටියේ මෙලෙසින්. මේ මිනිස්සු රස්තිය දෙනවා. අතන බෙදෙනවා ආපහු මෙතන බෙදන්නේ. පාලකයන් බත් කරනවා හොඳට විදියට හොඳට අනිත් එක මම කියන්නේ නැහැ. හොඳම දේ දරුවන්ට දෙමාපියන් සහ දරුවන් රවට්ටන්න දේශපාලඥයින් පාවිච්චි කරන අපූරු වාක්‍යයක්. මේ පාලකයෝ අපේ රටේ දරුවන්ට කොච්චර හොඳට සලකලා තියෙනවද කියනවා නම් විභාග ලියන්න කඩදාසියක් නැති තරමට අද රටපත් වෙලා. හොඳම දේ දරුවන්ට. මේ හැම දෙයක්ම දුක් මහන්සි වෙලා කරන්නේ දරුවන් වෙනුවෙන්. දරුවන්ට රටක් ඉතිරි කරන්න අපි කැපවෙමු. මේ තමයි අපේ රටේ දේශපාලඥයින්ගේ ඉඳලා ආයතනවල සභාපතිවරු ලේකම්වරු සහ නිලධාරීන්ගේ ආදර්ශ පාඨය. විශේෂයෙන්ම දේශපාලඥයින්ගේ මුව රැව් පිළි රැව් දෙනවා මේ වචන ටික. දරුවන්ට කොච්චර කරලා තියෙනවද කියලා දැන් පේනවා. අඩුම ගානේ විභාගයක් තියන්න කොළ ටිකක්වත් නැති රටක් බවට අද මේ රටපත් වෙලා. ඊයේ වාර්තා වුණා ඊටම සෝචනීය කරුණක්. ඒ තමයි බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගයේ පැවැත්වීමට කඩදාසි සහ අමුද්‍රව්‍ය විශාල හිඟයක් පවතින බව. බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් ඊයේ නිවේදනය කළේ 6-7-8 ශ්‍රේණී වර්ෂ අවසාන විභාගය සංශෝධනය කළ බවයි. මේ තත්ත්වයත් එක්ක 4-9-10-11 ශ්‍රේණිවල වර්ෂ අවසාන ඇගේම් විභාගය අප්‍රේල් නිවාඩුවෙන් පසුව පවත්වන්න තීරණය කරලා. ඒ කියන්නේ විභාගය කල් දාලා. මේ ප්‍රශ්නේ ඉදිරියේදී තවත් බරපතල වෙන්න පුළුවන්. ඉදිරියේ පැමිණීමට නියමිත ආපොස සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න පත්‍ර අච්චු ගැසීමට වගේම පිළිතුරු පත්‍ර ලිවීම සඳහාත් වන අවශ්‍ය කොළ ලබා ගැනීමේදීත් විශාල ගැටලුවකට මුහුණ දීමේ පෙර ලකුණු දැන් 15 වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය අද නෙවෙයි අපි හෙට විසඳමු කියලා ඉන්නේ නැතුව ඉක්මනින්ම සුවබලා විසඳුම් සැවීම අත්‍යවශ්‍ය බව බලධාරීන්ට මතක් කර සිටිනවා.
මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ. ළමයින්ට ඇගෙයීමක් කරන්න බැරි විදියට මේ ආණ්ඩුවේ මේ අර්බුදය ළමයට ඇති කරලා තියෙනවා. ගුරුවරයාට ඇති කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ කරන්නේ මොකද? ඊළඟ මැයි මාසේ විභාගේ තියෙනවා. ඒ කියන්නේ මේ දරුවෝ ඊළඟ පන්තියට ගිහිල්ලා තමයි කලින් අවුරුද්දේ විභාගේ කරන්නේ. 8 වසරට ගිහිල්ලා තමයි 7 වසරේ අවසාන වාර විභාගේ කරන්න යන්නේ. මොකද්ද මේ විහිළුව? මොකද්ද මේ තත්ත්වය? ඇයි ආණ්ඩුව ළමයින්ට මේ තරම් පීඩාවට ලක් කරන්නේ? ළමයින්ගේ අධ්‍යාපනය මෙච්චර කඩාවැටන්නේ. ඉදිරියේ එන කඩදාසි අර්බුදයේ ගැන අපි සිත ටීවී හරියටම මීට සති දෙකකට පමණ කලින් විශේෂ ප්‍රවෘත්තියක් ඔස්සේ තොරතුරු රටටම අනාවරණය කළා. බලධාරින්ට ඇස් අරින්න කිව්වා. හැබැයි ඇත්තට නිදන් ඉන්න එකා කොහොම හරි ඇහැරමන්න පුළුවන්. ඒත් බොරුවට නිදන් ඉන්න එකා මොන යකෙකුටවත් ඇහැරමන්න බෑ කියලානේ කියන්නේ. ඒ වගේ තමයි අපේ බලධාරින්. ගුරුවරු නම් වැටුප් මදි කියලා වර්ජනය කළා. දැන් බහණ්ඩ මිල වැඩිවීමට එරෙහිව ජනතාව පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ විරෝධතාවේ. දැන් ඉතින් දරුව මොකද කරන්නේ? විභාගේ තියන්න කොළ නැහැ කියලා පාරට බහින්නද, උද්ඝෝෂණය කරන්නද, දරුව උපවාස කරන්නද? මේ දවස්වල අපේ පාලකින් තෙල් ගෑස් ඩොලර් ඉල්ලගෙන ලෝකෙ වටේම යනවනේ අත දික් කර කර. අනේ අපි නම් ඉල්ලන්නේ මහත්තුරුනේ, ප්ලීස්. බංග්ලාදේශයේ, ඉන්දියාව, නේපාලයේ, චීනේ හරි මොන හරි රටකින් ගෙනල්ලා අපේ ළමයින්ට විභාග ලියන්න කඩදාසි ටිකක් ගෙනත් දෙන්න. එක්සෑම් ඉක්මනට තියන්න, එක්සෑම් ඉක්මනට තියනවට තමයි අපි කැමති. ඕලෙවල් එක්සෑම් ඉක්මනට තියනවට තමයි අපි කැමති. නැත්නම් අපි පාඩම් කරලා තියෙනවත් අමතක වෙනවා. විභාග ඉක්මනට තියන්නකො අපි විභාග තියනවට කැමතියි මාමේ. මම පවසරේ ඉන්නේ. ඉක්මනට විභාග තියනවා නම් මම බොහොම කැමති. නැහැ, ශිෂ්‍යත්ව විභාගේ ඉක්මනට තියනවා නම් මම කැමති. ඒ නිසා අපිට 6 පන්තියට ගිහින් වැඩි වැඩියෙන් ඉගෙන ගන්නත් පුළුවන්. අපි විභාගේ කලිනවට කැමති නෑ. ඉගෙන ගත්ත දේවලුත් නරක් වෙනවා. ඉක්මනට විභාගේ තියන්න තමයි ඕනේ. විභාගේ තිබ්බොත් නෑ අපිට ඊළඟ පන්තියට යන්න පුළුවන්. විභාගයට කල යවන්න නැතුව ඉක්මනට තියෙනවට තමයි අපි කැමති. අපි කැමති ඉක්මනට එක්සෑම් තියෙනවනම්. නැත්තම් පාඩම් කරපු එකත් අමතක වෙනවා. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර රේගුවේ සිර වී ඇති සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබන සතියේදී නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ලබන්නා වූ සතිය තුළදී වරාය තුළ හිර වෙලා තිබෙන ඉන්දියාවෙන් ආනයනය කරන ලබන සියලුම තොග මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්ට බලාපොරොත්තු වෙනවා. සිංහල දෙමළ අවුරුදු සමයේදී කිසිදු භාණ්ඩයක බෙහෙත්තේත්වල හිඟයකින් තොරව ලබා දීම සඳහා මෙම නයෝජනා ක්‍රමය භාවිතා කිරීම සඳහා විනිවිද පේන ආකාරයෙන් කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල පරිච්ඡේදය තුළදී මේ ඩොලරය සඳහා තිබෙන ඉල්ලුම ඉදිරි මාසය තුළදී විශාල ලෙස පහත වැටී කියලා. ඒට හේතුව තමයි ඇමරිකානු ඩොලර් බිලියනයකට තිබෙන ඉල්ලුම අඩු වෙනවා මේ ණය යෝජනා ක්‍රමයට. අප්‍රේල් මාසයේ වන විට ඩොලර් සඳහා සිඳ ඉල්ලුම අඩු වුණා. 150ට තියෙන ඩොලරේ වටිනාකම 140 30 යනාදී වශයෙන් පහළට එන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම මාසයේ උද්දමනයේ 25% පමණ අගයක් දක්වා වර්ධනය වී හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුරුසිංහ මහතා පවසනවා. එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්දමනයේ 30-35% අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. උද්දමනයේ ලෙස හැඳින්වෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමයි. එය යම් රටක සමස්ත ජීවන වියදමේ ඉහළ යාම පිළිබිඹු කරන දර්ශකයක් ලෙසයි සැලකෙන්නේ. 2019 වසරේ ජනවාරි මාසයේදී මෙරට උද්දමනය සටහන් වූයේ 3.7% ලෙසයි. 2020 වසරේ ජනවාරි මාසයේ මෙරට උද්දමනය 4.8%. එසේම 2021 වසරේ ජනවාරි මාසයේදී මෙරට උද්දමනය සටහන් වූයේ 3% ලෙසයි. පසුගිය වසරේ දෙසැම්බර් 21 වනදා වන විට මෙරට උද්දමනය 12.1% දක්වා ඉහළ ගිය අතර එය මේ වසරේ ජනවාරි 22 වන විට 14.2% දක්වා ඉහළ ගියා. පවතින ඩොලර් අර්බුදය හමුවේ මෙරට ඉන්ධන ඇතුළු භාණ්ඩ රාශියක මිල සීකෘ ලෙස ඉහළ යමින් පවතිනවා. එවැනි පසුබිමක ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මේ මාසයේ උද්දමනය සටහන් වන්නේ 16.9% ආසන්නවයි. එය වාර්තා වුණේ ආසියානු කලාපයේ රටවල් අතරින් මෑත කාලීනව වැඩිම උද්දමන අගය ලෙසයි.
මේ අතර පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම මාසයේ උද්දමනය 125% පමණ අගයක් දක්වා වර්ධනය විය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කළේ. මෙම මාසයේ ආහාර කාණ්ඩයේ උද්දමනය 130 135 අතර අගයක් දක්වා ඉහළ යනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපි අපේක්ෂා කරනවා සමස්ත උද්දමනය 125% විතර ප්‍රමාණයකට ඉහළ ඇතයි අපේක්ෂා කරනවා. ඒ වගේම ආහාර උද්දමනය 130 35% විතර මට්ටමකින් ඉහළ ඇතයි අපේක්ෂා කරන්න පුළුවන්. අද වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ හිඟයක් ඇති කිරීම හා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ දැමීමක් අවිධිමත් අංශය තුළ ඉතාමත් ප්‍රබල විදිහට දක්නට ලැබෙනවා. මේ උද්දමනකාරී තත්ත්වය තවත් වට කීපයකින් ඉදිරි මාසවලදී ඉහළ යෑමට නියමිතයි. විශේෂයෙන්ම ගෑස් විදුලිය හා අනෙක් අත්‍යවශ්‍ය වෙන භාණ්ඩ හා සේවාවල මිල ගන්නුත් ඉහළ යෑම යතයි අපි අපේක්ෂා කරනු ලබනවා. ජාතික නාමල් උයන 31 සැමරුම සහ ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජාතික නාමල් උයන ආරක්ෂා වීති පින්නේ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අපපන කැපවීම හා ධෛර්යය මත බවයි. මේ අතර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ප්‍රකාශ කළේ ජනතාව පත්ව සිටින අසීරුතාවය පිළිබඳ ඉක්මන් අවධානය යොමු කරමින් සහන සලසන ලෙසයි. අගමැතුමා, රටේ මිනිසුන්ට නම් ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි බොහොම. මම කියන්නේ ඔබතුමාගේ, මම ඉල්ලන්නේ මේ වෙලාවේ ජාතියේ නාමයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා සියලුම ආගමික නායකයෝ, සියලුම දේශපාලන පක්ෂ නායකයෝ කැඳවලා වට මේසයක් තියලා මේ ආර්ථික වැටලා තියෙන මේකට විසඳුමක් හොයාගන්න වැඩපිළිවෙලක් හදන්න. දැන් ওই ජනාධිපතිතුමාගේ උපදේශක මොකද්ද හිකුත් තියෙනවනේ, හාමුදුරුවෝ එක්ක අවිලා ඒගොල්ලෝ කතා කරන්නේ ඇවිදිලා මේ ජනාධිපතිතුමා දුදුණු ගාලා මේ අපේ ගොඩනැගිල්ල හදාගන්න, මට වාහනේ හදාගන්න, මට ඌවන්නේ කතා කරන්නේ නෑ මේ රටේ මේ මිනිසුන්ට කණ්ඩ නැ දෙයනේ මෙන්න මේවා මෙහෙම කරපියව් කියලා. මම මේ කියන්නේ ඇත්ත. මොනවද ගිහින් ඔය බෞද්ධ උපදේශක සභාවෙන් කරපු කෙංගෙඩිය? සමාවෙන්න ඕනේ කාගේ හරි හිතරි දුනා නම්, හැබැයි තොප්පිය හරි නම් දාගන්න. ඒකේ මට ගැටලුවකුත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අපේ දැන් ඉන්න ලේකම්තුමා 25 මම දන්නේ නැහැ, 25 දන්නවද කියලා. අගමැතිතුමා, මම මේ කියන ඒවා හොඳට මතක තියාගන්න. කුඩම් මගේ සැලකිලි තමයි කරන්නේ ලේකම්තුමා. මම ගත්ත කෙංගෙඩියකුත් නැහැ, මට එයාට කරන්න පුළුවන් දෙයක්කුත් නැහැ. මෙයා කවුරුවක් කියන්නේ නැහැ. ඕකේ සර්, යස් සර්, ඕකේ සර් කියන එකනේ අපේ රටේ මිනිස්සු නිලධාරී ඔක්කොම කරන්නේ. මම ඒක කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. අවසානයේ ඔබතුමාට තමයි මේකේ ජාතිය අමතන්නේ මිනිස්සු හාමුදුරුවරු. මේ කතා අපිට සම්පත් ලබා දී තියෙන්නේ මිනිසුන්ගේ වගේම සත්වින්ගේ පැවැත්ම වෙනුවෙන් බව අපි කියන්න ඕන. නමුත් මිනිසා තමන්ගේ දියුණුවත් එක්ක ඇලට දොලට ගාට වැලට සතා සිව්පාවට කර ඇති හානිය සුළුපට නොවන බව ඔබ දන්නවා. එසේ රැකගත යුතු ඓතිහාසික පුරාවිද්‍යා සහ පාරිසරික වැදගත්කමක් තියෙන ජෛව විද්‍යාවෙන් යුතු ඉතා වැදගත් පාරිසරික කලාප අප රටේ තියෙනවා. ඒවා රැක ගැනීම සඳහා කැප වෙලා ඉන්න පරිසර වේදිනුත් අපිට ඉන්නවා. ඒ තමයි ගෞරවනීය වනවාසි රාහුල ස්වාමීන් වහන්සේ. ඒක හිමි නම සංරක්ෂිත වනාන්තරයක් වන මෙම නාමල් උයන වනවාසී පූජ්‍ය අපේ රාහුල මාහිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්යය මත ආරක්ෂා වෙලා තියෙනවා කිව්ව නිවැරදි. තමන්ගේ පණ රකින්නවා වගේ උන්වහන්සේ මේ නාමල් උයන රැක ගන්න රෝස තිරුවානන් නිදියත් ආරක්ෂා කරන්නේ කියලා අපි දන්නවා. තම දිවි පරදුවට තියලා විවිධ අභියෝග තර්ජන මැද ඉටු කරන මේ ජාතික වගකීමට පරිසරයට ලැබි ලෝවැසි සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුයි. රජයක් ලෙස මේ සංවර්ධනය සඳහා යමක් සිදු විය යුතු නම් ඒ අපි අනිවාර්යයෙන්ම ඉටු කිරීමට ක්‍රියා කරන බව මා මේ මොහොතේ මා සිහිපත් කරන්නේ ඉතාම සතුටින්. මේ අතර ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සොන්නස්පත්‍රය පිළිගැන්වීම සඳහා ජාපනයේ නාගදීප රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකටද අද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කරමින් නාගදීප විහාරස්ථානය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. 1983 පසුව මෙරටේ සිදු වූ අයහපත් සිදු වූ මත වසර කිහිපයකට වැඩි කාලයක් මේ ස්ථානය හුදකලා වුණා. වොත් එක නිවැරදි. දකුණේ ජනතාව උතුරට ඒමට අවස්ථාවක් එදා තිබුණේ නැහැ. උතුරු පළාත කේන්ද්‍රීය ඇති වූ යුද්ධ මේ ප්‍රදේශයේ සංවර්ධනය ජනතාවක් විනාශයට පත් කළ බව ඔබ තාම කියන්නේ නැහැ. නාගදීපය හා වෙනත් දූපත් වලට ගමන් කරන කටුවාන් චැති
ප්‍රතිසංස්කරණය කිරීම, නාගදීප විහාරස්ථානය වන්දනා කිරීම වැනි වැදගත් අවශ්‍ය පරිදි නවාතැන් පහසුකම් ලබා දීම ඉදිරියේදී තවත් දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජන බලයෙන් වත්මන් ආණ්ඩුව පළවා හැරීමේ කාලය දැන් එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඹුරුපිටිය ප්‍රදේශයේදී ගොවි ජන හමුවක් පැවැත්තුණා. අද හැම තැනකම පෝලිම, පෙට්‍රල් පෝලිම, ඩීසල් පෝලිම, භූමිදල් පෝලිම, ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම, ආහාර පාන පෝලිම. ඇහුවම කියන්නේ මොකක්ද? මේකට හේතුව කොවිඩ්. මේ ඔක්කොම වෙන්නේ කොවිඩ් හින්දා. කොවිඩ් හින්දා ඩොලර් නැති වුණාලු. අසූචි පෝරණවට ඩොලර් ලක්ෂ 67ක් ගෙවන්නට ඒවට ඩොලර් තියෙනවා. ඇයි තෙල් ටික ගෙන්නන්න ඩොලර් නැත්තේ? දෙන්න මේවට උත්තර. 69 ලක්ෂයක් වරම දුන්නේ ජනාධිපති වරනේ. ජනතාව ප්‍රශ්න වලට මුහුණ දෙනකොට නිවටයෝ වගේ පලා යන්න නෙවෙයි. ළඟදිම එනවා මේ රටේ පොදු ජනතාවගේ වාරය. ළඟදි මේ වාර එනකොට මම තමුන්නාන්සේලට කියනවා උද්දච්චකමින්, මහන්තත්තකමින්, ආඩම්බරෙන් අරාද ටයිකෝඩ් ගහගෙන වායු සමීකරණය කරපු සීත කාමරවල ඉඳගෙන පොදු ජනතාවගෙන් ඈත් වෙලා, පොඩි මිනිහගෙන් ඈත් වෙලා, සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙලා, රට වැසියාගෙන් ඈත් වෙලා කැටි වලාකුළු වල ජීවත් වෙන මේ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන අවස්ථාව තමුන්නාන්සේට ලැබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.